பாட மாட்டேன். හැමෝම එහෙනම් ගණිතේ පොත අරගෙන පාඩමට සූදානම් වෙන්න. අද අලුත් පාඩමක් තියෙන්නේ නේද? අද අලුත් පාඩමක් මං හිතන්නේ ඔය බලමු අපි. අලුත් පාඩමක් වෙන්න ඕන. හරි මුදල් පාඩම අපි ඉවර කරානේ නේද? ඒකේ අභ්‍යාස ටිකක් කරලා ඉවරයි. එතකොට අද තියෙන පුතේ ගුණකිරීම පාඩම. එහෙනම් අපි අලුත් පිටුවක ලියා ගන්න මාතෘකාව ගුණකිරීම. ගුණකිරීම එක පාඩමක් අපි කරලා තියෙන්නේ. කරලා ඉවරයි. මේ තියෙන දෙවෙනි පාඩම. එහෙනම් අපි ලියමු. ආ ගුණකිරීම දෙක. ගුණකිරීම දෙක ටොයිලට් එකේ වතුරක් ගැහුවේ වතුරක් ගැහුවේ ගුණකිරීම දෙක හොඳයි ගුණකිරීම වාර පුළුවා නේද හැබැයි මේ පාඩමේදී තියෙන්නේ 10න් ගුණකිරීම ඔව් මේ කතා කරනවනේ මයික් ඔන් කරගෙන පුතේ කතා කරන්න එපා හොඳද මම අයින් කරනවා පන්තියෙන් නිතරම ඔන් කරනවනේ ඇයි ඔන් කරන්නේ රයිට් හරි මේ පුතේ අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ 3හි සහ 4හි ගුණන වගු ගොඩනගන දැනටමත් ඔයාලා ඒක දන්නවා නේද මතකයෙන් කියන්න පුළුවන් වෙන්නත් ඕන 3ේ ගුණන වගුවයි 4ේ ගුණන වගුවයි මතකයෙන් කියන්න පුළුවන් ඒ වගේම තුනේ මේ තුනෙන් ගුණ කරන ඕනම සංඛ්‍යාවක් තුනෙන් ගුණ කරලා කියන්න පුළුවන් වෙන්න ඕන මේ ඕනම සංඛ්‍යාවක් නෙවෙයි 10 වගේ වෙන ඒ වගේම 4ෙන් ගුණ කිරීමත් එහෙමයි 4ෙන් ගුණ කිරීමත් ඒ විදිහට කියන්න පුළුවන් වෙන්න ඕන හොඳයි අපි තරුවක් දාලා ලියමු පළවෙනියෙන්ම තුනේහි ගුණන වගුව හඳුනාගන්න තුනෙහි ගුණන වගුව හඳුනා ගම් आगे इन्हें गाल कैसे तूना गाल कैसे तूना नहीं द में तीनी गाल कैसे तूना राइट तब उटे दम बालान में तो ना एका गोड़ा भी दिए रहने दिए ने एका गोड़ा तूने गोड़ा वाल एका ही दिए ने में तो नहीं द तूने गोड़ा वाल की आप तीनों वाले एका ही इन्हें नाम गोड़ा वाल एका अपनी सांपी किए ना තුනක් නැත්තම් එක්වරක් තුන නේද බොඩවල් එකයිනේ
මේ තුනේ ගොඩක් තියෙනවා. ඔව්. එක්වරක් තුන තුනයි. අපිට මේ කියන්න පුළුවන් කොහොමද? ලියන්න එපා හොඳ ආගෙන ඉන්න විතරයි. එක්වරක් තුන එක්වරක් කියන්න පුතේ මෙතන එක ගොඩක් නිසා. හොඳද? තුනේ ගොඩවල් එකක් කියන එක. එක්වරක් තුන තුනයි. හරිනේ? තුනයි නේද? එක්වරක් තුන ඒ කියන්නේ තුනේවා එක ගොඩක් තුනයි. අපි දැන් මෙතන ගොඩවල් දෙකක් ගනිමු. මෙන්න එක ගොඩක් තුනේ ගොඩක්. මෙන්න අනිත් තුනේ ගොඩ. මෙන්න අනිත් තුනේ ගොඩ. ඔව් දැන් තියෙනවනේ පුතේ. නේද? දැන් ගොඩවල් දෙකක් තියෙනවා. එහෙනම් අපි කියන්නේ කොහොමද? ගොඩවල් දෙකක් තියෙන නිසා දෙවරක් නේද? දෙවරක් තුන. ඒ කියන්නේ ගොඩවල් දෙකක් තියෙනවා තුනේවා. ඔව් දෙවරක් තුන කීයද? 1 2 3 6යි. ඔව් 6යි. 6යි. දෙවරක් තුන 6යි. නේද? ඔය විදිහට අපි හිතමු තවත් මේ තුනේ ගොඩවල් තුනක් තියෙනවා. මෙතන තුනේ ගොඩවල් තුනක් තියෙනවා. 1යි 2යි 3යි. තුනේවා තුනක් නේද? 3 වරක් තුන. 3 වරක් තුන කීයද? 3 6 9 9යි. ওই විදිහට අපිට තුනේ මේ 3 වරක් මේ තක්කරේ ගොඩනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේද? ওই විදිහට අපිට මේක ගොඩනගාගෙන යන්න පුළුවන්. එතකොට පුතේ මේක ඕ ඒක ටිකක් අපිට මේ ඇඳ ගන්න නම් අමාරුයි. හොඳද? ගොඩක් අඳින්න බෑ. අපි මෙහෙම කරමු. මේක දිගට අඳින්න මේක ඇඳ ගන්න බෑ. දැන් ඔයාලට මේක ඉස්කෝලේ නම් කරන්න තියෙන්නේ බිම පොළවේ කරන්න තියෙන්නේ ගල් කැට තියලා අපි දැන් එක මතක් වෙනත් එක පහක් විතර කරමු. පහක් විතර ඇඳ ගන්න. රයිට්. ගොඩවල් මේක අපි කොහකට බෙදා ගනිමු මෙහෙම නේද? නැත්තම් වරදී. ඊළඟට තුනේ ගොඩවල් දෙකක්. කායි පාට දෙකකින් පෙන්නුවොත් ඔයාලට ගොඩවල් දෙක හොඳ පහසුවෙන් පේනවා. පාට දෙකකින් දැම්මොත්. ඔන්න තුනේ ගොඩවල් දෙකයි. ඊළඟට තුනේ ගොඩවල් තුනයි. එකයි. ඉරි ගන්නද? ඔය ඉරි ගහන්න නැත්තම් ඔය පිළිවෙලක් වෙන එකක් නෑ. දෙකයි. තුනයි. ඔන්න තුනේ ගොඩවල් තුනයි. ඊළඟට තුනේ ගොඩවල් හතරක් හඳින්න. දැන් මේ ගල් කැට තියෙන්නේ හොඳද? ගල් කැට. ආයි ඔන්න තුනේ ගොඩවල් හතරයි. රයිට්. ඊළඟට තුනේ ගොඩවල් ඒ ගල් කැට පහක් ඇන්දා. ඔව් ගල් කැට පහක් ඇතර හරියන්නේ නැහැ. තුනේ ගොඩවල් පහක් අඳින්න. තුනේ ගොඩවල් පහක් තමයි දැන්නේ. හරි. දෙකයි තුනයි හතරයි
දහයට වෙනකම්ම හදන්න පුළුවන්. නමුත් සෑහෙන වෙලාවක් අපිට යන නිසා අපි හදන්නේ නැහැ. මේක ලියන්න තියෙන එකක් නෙමෙයි. පොළොවේ ගල් කැට තියලා හදන්න තියෙන එකක්. ඉස්කෝලේදී මේක හදනවා. නමුත් දැන් හදන්න ගියේ නැහැ නේද? ඕන ඔයාලා ගෙදරදී හදන්න පුළුවන්. ওই විදිහෙදි 10ට යනකම්ම නේද? හයවරක් තුන හත්වරක් තුන නේද අටවරක් තුන සර් නවවරක් වෙනකන් දහවරක් සර් එක්වරක් තුන තුනයි කියන්නේ ඒ ටික පාට පැන්සලෙන්මද කරන්නේ මේක පාට දෙකකින් මම මේ ලියුවේ ගුණ කරන එක වෙනම පාඩකින් එකතු කරන එක වෙනම පාඩකින් අර එතකොට පැහැදිලි නිසා ඔයාලත් එහෙම කරගන්න Thank you.
अपट कीवाला म्यूट कर तुनेवा तुनाक नावे आहे हातरेवा तुनाक दोलहाय पाहेवा तुनाक पहाळ आहे मित्र पाहेवा तुनाक एकतु करला पेनला तीनोनी पहाळ आहे नाही ना हायवा तुनाक 18 ए कियाने तुनेवा हायक एकतु करला ती 3 6 ते बलन्न 3 6 9 12 15 15 3 18 नाही ना राईट हातेवा तुनाक 21 අටේවා තුනක් 24යි. නවේවා තුනක් 27යි. දහේවා තුනක් 30. නේද? නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. දෙවාරයක් තුන නේද? එක් වාරයක් තුන 3යි. දෙවාරයක් තුන 6යි. තුන් වාරයක් තුන 9යි. එහෙම කියාගෙන යන්නත් පුළුවන්. right. ඒ කොහොම කිව්වත් ඔයාලට මේක හිතින් කියන්න පුළුවන් වෙන්න ඕන. 3 3 3 3 එකතු කර කර යන්නේ. දැන් මේ බලන්නකෝ මම මේ පෙන්නන එක සුට්ටක් ඉන්න. දැන් මෙතන 3නේ නේද? ඊළඟට 6. 3ක් එකතු වෙලානේ යන්නේ නේද පුතේ? ඊළඟට 12. ඊළඟට 15. 3 3 එකතු වෙනවා. ඊළඟට 18.
ඊළඟට ඕ මෙතන 21 නේද ඊළඟට 24 ඊළඟට 27 ඊළඟට 30 තුන තුන එකතු වෙවියා නේද තුන තුන වැඩි වෙනවා ගුණ වෙනවා හොඳයි එහෙනම් ඕක තමයි තුන්වර චක්‍රය කියලා කියන්නේ ඉතින් මේක ඔක්කොම අපිට අල් දෙන්න බෑ ඔයාලට ඇඳගන්න මේ ලියා ගන්න පුළුවන් මේක නැති වුණාට ඕ මෙන්න මෙහෙම අපිට ලියා ගන්න පුළුවන් මේ තියෙන්නේ right ඒක මම බෝඩ් එකේ ලියන්නේ බාහිර ලියලා තියෙන්නේ right ඒක මම බෝඩ් එකේ ලියන්නේ लिया තරෝණ පාඩ පැන්සලකින් පුළුවන් නේද? පුළුවන් පුළුවන්. සමහර විට අතරින් පතර කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපට තාම ඉල්ලින්නේ නැහැ. හරි අහන් ඉන්නකෝ. මේ කෙනෙකුට නේද? මේ ගෙදර ආයත කියන්නේ මේක අහන්න කියලා. කොහොමද අහන්න කියන්නේ? මුලින්ම සම්පූර්ණයෙන්ම මුලින්ම අහන්න කියන්නේ. ඊට පස්සේ මේ අතරින් පතර අහනවා. දෙවරක් තුන කීයද? නේ? හයවරක් තුන කීයද? නේද? හත්වරක් තුන කීයද? එහෙම අතරින් පතර අහනවා. එක්වරක් තුන කීයද? එහෙම අපිරිවෙලටත් අහලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? ඔව් කොහොමද මේක ඔයාලට හරියටම පුළුවන් කියලා කියන්නේ? මේ තුනෙන් ගුණ කිරීම හරියටම පුළුවන් වෙන්නේ පිළිවෙලට කියාගෙන යන්නත් පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපිරිවෙලට අහන දෙයකට උත්තර දෙන්නත් පුළුවන් වෙන්න ඕන.
ඒක අම්මට හරි තාත්තට හරි අහන්න කියන්න. මේ නැත්තම් කාට හරි අහන්න කියන්න. හරි? ඇහුවට පස්සේ ඔයාලා ඒකට උත්තර දෙන්න පාඩම් කරාට පස්සේ මුලින්ම පාඩම් කරගන්න ඕනේ. හොඳයි. එහෙනම් තුනේ ගුණන වගුව අනිවාර්යයෙන්ම 10ට වෙනකම් පාඩම් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යයි. හොඳද? මේකෙන් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික මට දෙන්න වෙන්නේ මේ ඔයාලා පාඩම් කරලා ඉවරුණාට පස්සේ හොඳද පාඩම් කරලා ඉවරුණාට පස්සේ හරි මම ටග්ගල් ලියාගත්තනේ හොඳයි ඉවරයි ඉවරයි ආවලි වෙනස හොඳයි මම ප්‍රශ්න දෙකක් ඔව් අහගෙන ඉන්න ඔන්න මම යනවා ප්‍රශ්න දෙකක් එනවා ඔන්න ලියලා ඉවර නම් ප්‍රශ්න දෙකකට යනවා මෙන්න පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ ආකාරය ඔව් ගැටලුවක් තියෙන්නේ ඔව් අහගන්නකෝ ඔන්න මේ තාත්තා විසින් හරි මම ඔයාලට පෙන්නන්නම් සරෝගලියා ගන්න ඕනද සරෝගලිය කියන එක ලියා ගන්නද නෑ 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 ලියන්න ඕනේ අහගෙන ඉන්න විතරයි මේ තාත්තා විසින් එකයි කුට තුන බැගින් අක්කාට අයියාට නංගීට සහ මල්ලීට දීමට peer ගෙන්නන ලදි කාටද ගෙන්නේ peer අක්කට අයියට නංගිට මල්ලිට ඒ කියන්නේ හතර දෙනෙකුට එක්කෙනෙකුට අයියට නංගිට මල්ලිට මල්ලිට ඒ කියන්නේ පුතේ හතර දෙනෙක් ඉන්නවනේ එහෙනම් මෙතෙන්දී අපි පිළිතුර හොයන්නේ කොහොමද ඔව් හතර අනහරි හතර ගුණ කරන්න ඕන බෝඩ් එක බලන්න 12යි 3 හතර ගුණ කරන්න ඕන 12යි හතර ගුණ කරන්න ඕන 3 ගන්න පුළුවන් හතර ගුණ කරහම 3 12යි දැන් අහගෙන ඉන්න එක්ක මේ පැත්තට එහෙම නැත්තම් මෙහෙමත් පුළුවන් මේ බල මේ මේ අතර ගුණ කරන්න පුළුවන් හතර නේද 3ෙන් ගුණ කිරීම මෙන්න ගුණ කිරීමේ ලකුණ දැම්මා නේද ඉරක් කැන්දා යටින් දෙකක් කැන්දා තුන් වරක් හතර 12යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් ඒ කියන්නේ පුතේ මේ අක්කටත් 3ක් ලැබෙනවා අයියටත් 3ක් ලැබෙනවා තාත්තට 3ක් ලැබෙනවා මල්ලිටත් 3ක් ලැබෙනවා තුනේ වා හතරක් එකතු කරන්න තියෙන්නේ නේද හතර වරක් 3 හතර වරක් 3 දෙවෙනි පාස්සේ බලන්න මේව ලියන්න එපා ආන්ගෙන විතරයි එක් පෙට්ටියක තුන බැගින් පෙට්ටි හතරක පෙට්ටියක තුන බැගින් ඔව් පෙට්ටි හතරක ත සමන්කට අසුරන ලදි ඒත් එහෙමයි නේද ඒත් හතරෙන් ගුණ කරන්න තියෙන්නේ පෙට්ටි වල අසුරන මුළු සමන්කට ගන්න හොයන්න ඒත් අපිට වෙන්නේ ඔව් පෙට්ටි හතරක් නිසා හතරේවා තුනක් නේද නැත්නම් තුනේවා හතරක් හොඳයි ඒත් එහෙමයි හොයන්න තියෙන්නේ ඔන්න දෙන ප්‍රශ්න දෙක මේක හරි ලේසියිනේ හොඳයි එහෙනම් පුතේ මම ඒ දෙකත් ඔයාලගේ WhatsApp එකට දාන්නම් ඔයාලා ගණිතයේ පොතේ ඒ ප්‍රශ්න දෙකත් ලියලා අර මම කිව්ව විදිහට ක්‍රම දෙකටම පිළිතුරු හොයන්න නේද පැත්තටයි හරහටයි ඒ දෙකටම හොයන්න ඕන හොඳද right දැන් මම කරත් කමක් නැහැ හරි එහෙනම් අපේ ගණන් පන්තිය අද අපි මෙතනින්